කියනවා ගෑස් සිලින්ඩරේ ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් ඇත්තටම කොතනද මේ ප්‍රශ්නේ ඇද්දි ගෑස් ලිපේ. දැන් හොයන්න ඕන ගෑස් ලිප සම්බන්ධව මේ සමහර විට මේක බාල ගෑස් ලිපක් වෙන්න පුළුවන්. අයිබෝන් සිරු දෙනාටම අදත් රට යනත් කියන තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් රට යනත් මේ දවස්වල වෙන්නේ තැන් තැන්වල පොඩි පොඩි බෝම්බ විදියට වගේ ගෑස් සිලින්ඩර් පුපුරගෙන යනවා. ඉතින් මම මේ ඉස්සලත් මේ වගේ වීඩියෝ එකක් කළා. මේ ගෑස් සිලින්ඩර් වලින් කොහොමද අපි බේරෙන්නේ කියලා, කොහොමද අපි මේක අඳුරගන්නේ කියලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් මතුවලා තිනවා. මේක තමයි මේ දැන් තියෙන කතන්දරේ තමයි මේ ගෑස් සිලින්ඩර් වල මේ ලීක් එකේ. අර ඉස්සර අපිට අර ගෑස් වල ආපු ගඳ තිනවනේ. මේ ගෑස් ගඳ එන්නේ නැහැ. එතකොට මේක ඉතාමත් භයානකයි. මොකද අපි දන්නේ නැහැ මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා පුළුවන් අය අපේ ආරක්ෂාව අපි සතුයි කියලා මම හැමතිස්සෙම කියනවා. පුළුවන් අය මේ ගෑස් සිලින්ඩරේ එළියෙන් තියලා නැත්තම් එළිය උයන්න හරි කමන්නේ නැහැ, ලෑස්ති කරගත්තොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඉතින් පක්ෂ විපක්ෂ හැමෝම මේක විවේචනය කරනවා, එක එක කතන්දර කියනවා. අපි මේක චුට්ටක් කාලම අපේ කතාවට යමු. රුපියල් 2500ක් 3000ක් දීලා පොලිමේ ඉඳලා ගෑස් සිලින්ඩරේ ගෙනාවට පස්සේ දැන් අන්තිමට වෙලා තියෙන්නේ ඇතුලේ තියාගත්තු පුපුරයි කියලා බයයි, එළියේ තියාගත්තොත් මොකක් කරේ උසන් යයි කියලා බයයි. ගෑස් සිලින්ඩරේ රුපියල් 15000ක් 16000ක් විතර වෙනවා. පිටියත් ඕසනසි, ගෙට ගියත් ඕනසි. බියුටේන් සහ ප්‍රොපේන් ප්‍රතිශතයක් ගැන කොහෙවත් සඳහන් කරලා නැහැ. තියෙන්න ඕනේ ආරක්ෂකාරී උපකරණ පිළිබඳ, ගෑස් සිලින්ඩරේ සඳහන් කරලා ඉති තිබු තොරතුරු පිළිබඳ කොතරවත් නියාමනයක්. ඒ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා. මෙතෙක් කල් අපි බයෙන් හිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියෙන බෝම්බ එකට. දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කරගන්න සල්ලි දීලා ගෙදර අරන් ගිය බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා. මේ බය නැති කළ හැක්කේ ඇත්ත හේතුව හොයාගෙන ඒ ප්‍රසිද්ධ කරලා ඒ හේතුව මගහැරගන්න ක්‍රමවේදයක් හැදීමෙන් පමණයි. ඉතින් දැන් මෙතන චමිර කියන කතාව නම් ඇත්ත. දැන් ගෑස් සිලින්ඩර එළිය තියන්නත් බෑ හත්තලාමේ හොරු උසයන මොකද කන්න බොන්න නැතුව මිනිස්සු දැන් ගෙවල් වලට පැනපැන හොරු වෙලා ඉන්නේ. එතකොට එළිය තියන්නත් බෑ ඇතුලේ තියන්නත් බෑ. අර කතාව හරියටම හරි. ගෙදර ගියොත් ඕනසි, මග හිටියොත් ඒත් ඕනසි. ඒ වගේ ප්‍රශ්නයක් තමයි දැන් රටේ මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන තියෙන ගැටලුව ඕක නෙමෙයි. මෙතන තියෙන ගැටලුව තමයි මේ බලශක්ති අමාත්‍යවරයා. මේ බලශක්ති අමාත්‍යවරයාට අමතක වෙලා තිනවා මේක බලශක්ති අමාත්‍යවරයා කියලා. දැන් මේ නිකම් අපේ අමාත්‍යවරු. දැන් මේ කතා කරන්නේ නිකම් මේ වෙන කවුරු හරි බලශක්ති ඇමති වගේ තමයි මේ උන්ට කතා කරන්නේ. දැන් මේක නියාමනය කරන්න ඕනේ අරගොල්ලෝය. මේවා මේවට මේ සංවිතිය මේවා ගැන බලන්න කවුරුත් නැහැ. දැන් අවුරුදු 20ක් විතර මුන් මේ පාර්ලිමේන්තු වල ඉන්නවා. මේවා මේ නීති හදන්න තැනක් හදලා තියෙනවා, ඡන්ද දීලා තියෙනවා, මෙතනින් ගිහිලා මේ වැඩේ කරගනින්නයි කියලා දීලා තියෙනවා නේද. මේ මිනිස්සු ඕන නේද මේවට ප්‍රතිපත්ති හදන්න? එහෙම නැත්නම් මේවට කොහොමද මේක නියාමනය වෙන්න ඕනේ, මේ කාරණා ටික හදන්න ඕනේ මේ මිනිස්සු? දැන් මේක මිනිස්සුන්ට කියන. දැන් මේ ඉන්න මයික් ගොඩක් තියලා කියන මේක ගොන් හරක් රැලක් පත් කරගෙන අපි කියෝ කියෝ නටනවා. ඒක තමයි මේ කරගෙන යන්නේ. රටක් හදන්න කියලා අරගෙන තියෙන්නේ රට කාබාසිනිය කරන රැලක්. මම දන්නේ මේගොල්ලෝ ස්පෙෂල්ම මේගොල්ලන්ට දීලා තියෙනවද දන්නේ නැහැ. chance එකක් උඹලා මේක ගාන කපා ගන්න ඉතින් ඊයේ පියට දාර කිව්වනේ ශිල්ස සමාගමේත් කිව්වනේ මේකේ අලාභයක් තියෙනවා, මේ අලාභේ පියව ගන්නත් උනේ කියන. සමහරට මේකේ සමහරට මේ ඒකෙම කැලලක් වෙන්නත් බැරි නෑ. නමුත් අපි දන්නේ නැහැ මේ අවුරුදු ගානක් තිස්සේ මෙහෙම දේවල් වුනේ නැහැ. ගෑස් පාවිච්චි කරන මිනිස්සු මේ ගෑස් පාවිච්චි කරන ගත්තේ මේ ආණ්ඩුවත් එක්ක නෙවෙයිනේ. පොඩි ඉස්සලා ඉඳන් ගිනිසු ගෑස් පාවිච්චි කරනවා. ඒක අඩු වුණාද වැඩි වුණාද කියන එක වෙනම කතාවක්. නමුත් මේ බලශක්ති අමාත්‍යවරට අමතක වෙලා තිනවා මම බලශක්ති අමති කියලා. දැන් නිකන් ඉන්නේ අර හීනෙන් ඇහැරලා වගේ. අර නිකන් මන්දබුද්ධිකයෝ ඉන්නේ. මේ වගේ කතාවක් තමයි යන්නේ. මේ මන්දබුද්ධි කතාව කතා කරගෙන යනකොට අර හොඳ මේ කියාර දැන් අපේ දැන් පාර්ලිමේන්තුවේ දැන් ඉස්සර රජ කාලේ තිබ්බලුනේ අන්දරේලා හිටියා මේ වගේ අර විහිළු සපේරයි පාර්ලිමේන්තුවේ විහිළු සපයන්න තමයි දැන් ඔය කුට්ටි ආරච්චි කියන එක. දැන් මේ හාදයා දන්නේ නැහැ මේ මිනිස්සු මේ ගිහිල්ලා තියෙන්නේ මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ වැඩක් කරන්න. මේ නිකන් බාල පොරොන්ද වචන විහිළු සපයන රටට මේ මිනිස්සු කියන කතාව පොඩ්ඩක් බලන්න. මේ පොඩ ආයහන් හැමතැනම තියෙන කියන කතාව තමයි මේ වැරදි කතාවක් කියන ගෑස් පිපිරෙනවා, ගෑස් ටැංකි පිපිරෙනවා. මං අභියෝග කරනවා පුළුවන් නම් පෙන්නන්නක කොහෙද ගෑස් පිපිරලා තියෙන්නේ. يعني පිපිරෙන්නේ ගෑස් ලිප. මේක හරියට බඩේ කැක්කුම තියෙනකොට කකුල කැක්කුම ගැන කතා කරන වගේ රාජකාරියක් නේ. පුන පුනා කියනවා ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නැහැ කියලා.
punupuna kinawa gas cylinder e prashnayak naha kiyala enan ættatama kotaranda me prashne yaddi gas lipi den hoyanna ona gas lipa sambandha me samahara wita meka bala gas lipak wenna puluwan ættatama meka kiyana kathawa metana thiyena prashne hoyanna one munge molawal ættatama thiyena prashne kohida munge molawal thiyena tana mun indagi inne samahara wita mole uda wenna berine නැත්තම් මේ වගේ ගොබ්බ කතා කියන්නේ නැහැ නේද මොනවාරි වගකීමක් තියෙනවනේ අම්මපල්ලා ආ මේ පාර්ලිමේන්තුව මේ අර පළාත් සභාවේ නැත්තම් පාර්ලිමේ මේ ප්‍රාදේශීය සභාවේ කිව්ව කතා ටික තමයි මේ කියාගෙන ඉන්නේ අපේ දෙවනි පෙළ හදලා තියෙනවනේ හරි ලස්සනට මේ දේශපාලනේ මේ දේශපාලනේ මේ දෙවනි පෙළ හරි ලස්සනට හදාගෙන ඇවිල්ලා තියෙනවා මේ වගේ ගොබ්බයෝ තමයි දැන් මතුවලා තියෙන්නේ අර කතාවක් කියනවනේ වපුරපු දේවල් තමයි ඩිලා ගන්න වෙන්නේ කියලා මෙන්න මේ වගේ ප්‍රාදේශීය සභාවේ ඉඳන් මේ වගේ මුං ඉස්සරහට ගෙනල්ලා මේ වගේ කට මොකක් හරි තියෙනවා නම් අර වාචාලකමක් ඒ උන් ඉස්සරහට ඇවිල්ලා අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ගිහින් මේ මිනිස්සුන් කතා පොඩ්ඩක් බලන්න යාර බොඩි ලැන්ග්වේජ් එක කියලා කියන්නේ එතරම් තේරෙන්නේ නිකන් අර කවටකම නිකන් අර මෝඩේ කතා කරන අංගුලින් පැනලාපු මිනිස්සු එක්ක කතා කරනකොට අන්න ඒ වගේ ගතියක් උගලන් තේරෙන්නේ නැහැ අනිත් බඳ මරමර තේරෙනවා නිකන් කතා කරනකොටම තේරෙනවා නිකන් මූ ඇවිල්ලා ඉන්න රට හරක කියන එහෙම එකක් තේරෙන්නේ නැද්ද එහෙම තේරෙනවා හැබැයි අමතක කරන්න එපා මේකත් මේ නාට්‍යෙම කොටසක් වෙන්න බැහැ මොකද මම එහෙම කියන්නේ මේ දැන් රටේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක රටේ තියෙන විරෝධතා සමාජ විරෝධතා මේ හැම එකක්මත් එක්ක මේ වගේ ජෝකර් කෙනෙක්ව ඉස්සරහට දැම්මෙන් පස්සේ මූ කියන මොකක් හරි ගොන් තකතිරු කතාවකට මාධ්‍ය ජනතාව එහෙම නැත්නම් මේ හැම එකක් මේ පස්සේ දුවල කරලා මේ ප්‍රශ්න පොට්ටක් පොට්ටක් කූල් ඩවුන් කරගන්න පුළුවන් කියන එක මුන්ගේ ඔළුවල ඇති. හැබැයි අමතක කරන්න එපා. මුන්ට අමතක වෙලා තියෙනවා අර ඉස්සරහ අර දිනු ඡන්දදායකින්ට වඩා සබුද්ධික ඡන්දදායක කොට්ටාසයක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. මුන් මේක දැකලා තියෙනවා. මේකට බය වෙලා තමයි මේ කතන්දරේ මේක කරගෙන යන්නේ. මේගොල්ලන්ට ඕනේ කොහොම හරි පේන දෙයට වඩා වෙන කතාවක් එළියට දාන්න. නැත්තම් අත්තලම මේක හොඳාකාරව තේරුවානේ ගන්නේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. එහෙමනම් මේගොල්ලන් ওই බලශක්ති අමාත්‍යවරයා කියන කතන්දරේ කරන්න නම් පැය 24යි. ඉක්මනින්ම දෙන්න report එකක්. මොකද්ද මේකට කරන්න ඕනේ? මොකද්ද කරලා තියෙන්නේ මේ කොයි lot එකේද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒ lot එක ආපහු ගේන්න කියලා මිනිසුන්ට විශේෂ නිවේදනයක් කරලා ඒව තමයි රජයක් විදියට කරන්න ඕනේ. ඉක්මන් තීරණ ගැනීම කරන්න ඕනේ මේක එහෙම නෙමෙයි කොමිෂන් දාලා මොනවාද කාර්ය සාධක බලකා දාලා එහෙම නැත්නම් කමිටු දාලා මෙව්ව කරලා මේකේ උත්තරේ එනකොට මේ පිපිරෙන්න ඕන ටික පිපිරිලා ආපහු ආයේ මේ ගෙන්න ගන්න ලොට් එකක් ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම ටික පිපිරිලා ඉවර වෙනවා මේක තේරුම් ගන්න බැරි රජයක්ද මේ මේක තේරුම් ගන්න බැරි බලශක්ති අමතිවරයෙක්ද මේක මේ තව කාගේ හරි අතපල්ලට මේ බෝල් එක පාස් කරලා ඉවරලා මිනිස්සු අපි කරන්න දෙයක් නැහැ මේක නියාමනය කරන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ නියාමනය කරරකන් අපි ඉතින් බලන් ඉමු. එතකොට පිපිරෙන්න ඕන. මොකටද මේ වගේ රජයවත්? මොකටද ඇත්තටම මේට වඩා හොඳයි මේ මේ සාමාන්‍ය විදියට මේක කරගෙන මේ රබ්බේ මේ කෝටි ගණන් කෝටි 800යි 10යි වියදම් කරගෙන මේ ජනාධිපතිවරු පත් කරගෙන ඇමතිවරු පත් කරගෙන මේ උත්තරය හන්ද අත්තලා මේ තරම් සල්ලි වියදම් කරන්න ඕනද? අපි මේ බදුමු දන්නවද? අවසානයේ මෙන්න මේම දෙයක් තමයි හිතට දැනෙන්නේ. එක්කෝ තවත් ගෑස් කම්පැනියක් ලෑස්ති වෙලා ඉන්නවා රටට ඇතුළු වෙන්න. ඒකෙන් ගත්තු කොමිස් කොට්ටියක් කරා පිපිරෙන්නේ නැති ගෑස් ලංකාවට එන්න ලෑස්ති. එහෙමත් නැත්තම් පෞද්ගලිකංශයෙන් විදුලි අරගෙන දැන් මිනිස්සු පෙරලෙනවා විදුලි බලයට. එහෙම නැත්තම් හොට් ප්ලේට් වලට. අර මුල් කාලයක තිබ්බ කාලයක් තිබ්බනේ හොට් ප්ලේට් පාවිච්චි කරපු මේකට මිනිස්සු හැරෙනකොට හැඩ ගැහෙනකොට එතන තියෙන්න පුළුවන් වාසි දෙකක්. එකක් තමයි මේ පෞද්ගලිකංශයෙන් ගන්න විදුලිය. ඒක ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ රටේ තියෙන අපේ නිපදවන විදුලිය මදි වෙලා. ඒක එකක්. අනිත් එක තමයි සමහර විට බැරි නෑ චයිනා කම්පැනිය සෙට්ලා දිනවත් දන්නේ නැහැ මේ හොට් ප්ලේට් තරම්ම නම් ටිකක් ලංකාවට දෙන්න. අර කුට්ටි ආරච්චි කියන එක කියන කතාවේ හැත්තකුත් තියෙනවා. මොකද ලංකාවට ගේන්න ඕන මොනවද නැත්තේ මොනවද කියලා තීරණය කරන්න මොන වගේ ක්වොලිටි එකකින් තියෙනවද මේකේ තත්ත්වය කොයිතරම් දුරට හොඳද නරකද කියලා හොයන්නේ නැතුව ගේන්නම් වාලේ චයිනා වලින් එහෙම නැත්නම් තවත් රටවල් වලින් මේ රට ගෙනල්ලා තනි කර චයිනා කොලොනියක් කළේ මේ පාලනය කරන උඹලව තමයි. මේක මිනිසුන්ගේ පිටට ගහන්න එපා. මිනිස්සු බලන්නේ අඩු දෙයක් ගන්න. හැබැයි தත්ත්වය තීරණය කරන්න ඕනේ. தත්ත්වය පාලනය කරන්න ඕනේ. රටේ තියෙන රජයවත් එහෙම නැත්නම් මේ
පත් කරලා යවන පාලකයෝ මුන් මේවයින් කරරලා දැන් මිනිස්සුන්ගේ ඔබෙම ගහනවා මේ උඹලගේ වරදක් උඹලා මේ ලාභ බඩු අරගෙන දැන් පුපුරනවා කියලා දීර්ඝකාලීන සැලැස්මවලට ක්‍රියාත්මක කරන මේ වගේ මුක්ත පාලකයෝ මේ වගේ දේවල් නොකරන්න බෑ කියලා වෙලා විශ්වාස කරන්න බෑ ඒක නිසා මේ වගේන අපිට සැක හිතෙනවා කතාවක් තියෙනවා බල්ලොත් එක නිදි ගත්තොත් මැක්කොත් එක නැගිටිනවා කියලා අපි දැන් නැගිලා ඉන්නේ මැක්කොත් එක්ක තවත් මේ වගේ කතාවක් තියෙනවා ජය